ජීවමාන යේසු ක්‍රිස්තුස් වහන්සේගේ නාමින් අද දවසම ඔබට සුබ ප්‍රාර්ථනා කරනවා. සමින් වහන්සේගේ ප්‍රීතිය, සතුට, සමාධානය සමග දෙවියන් වහන්සේගේ සියලුම ආශිර්වාද පිරුණු දවසක් වේවා කියලා. ප්‍රවන්ත දේවාක්‍යයට හැරෙමු. උප්පත්ති පළවෙනි පරිච්ඡේදය 28. දෙවියන් වහන්සේ උන්ට ආශිර්වාද කළසේක. දෙවියන් වහන්සේ උන්ට කියනසේක්, නුඹලා බෝවි වැඩි වෙමින් පොළව පූර්ණ කොට ඒක යටත් කර ගනිව්. මුහුදේ මස්යන් කෙරෙහිද, ආකාශයේ පක්ෂීන් කෙරෙහිද, පොළොව පිට ඇසිරෙන සියලු සතුන් කෙරෙහිද අධිපතිකම් කරවියයි කීසේක. ආමෙන්. පිමෙට මාත්‍රයක් වදා ගනිමු. මැවීමේදී මනුෂ්‍යයාට දුන් ආධිපත්‍ය. මැවීමේදී මනුෂ්‍යයාට දුන් ආධිපත්‍ය. ප්‍රමෝන්තින් අපි දැන් මේ පදිතා හොඳින් දන්න දෙයක් බලන්න දෙන සිතර කියනවා. පළවෙනි පදේ ඔවුන්ට ආශිර්වාද කළා. දෙවියන් වහන්සේ මැවීමේදී ආදම්සා එවිට ආශිර්වාද කළා, මේ පොළවේ ඔවුන් ජීවත් වෙන විට මේ පොළවට ඔවුන්ට ජීවත් වීම සඳහා අවශ්‍ය සියලුම ආකාරයෙන් තමයි ආශිර්වාද කළේ. ඒ කියන්නේ අඩුපාඩුවක් නැතුව, හිඟයක් නැතුව ඔවුන්ට සෑම අතින්ම සර්ව සම්පූර්ණ ලෙස පොළවේ තියෙන ආශිර්වාද භුක්ති විඳීමට තමයි මෙතන ආශිර්වාද කළා කියලා කියන්නේ. උන්වහන්සේ මැවුවේ ඒ විදිහට තමයි මනුෂ්‍යාව ආශිර්වාද ජීවිතයක් ගත කරන්නට. බලන්න උන්වහන්සේ කියනවා ඒ ආශිර්වාදයේ අයිතියක දෙයක් තමයි නුඹලා බෝ වෙලා පොළව පූර්ණ කොට ඒක යටත් කරගන්න. අන්න දුන්නා ආධිපත්‍ය බලය. නුඹලා වැඩි වෙලා, නුඹලා බොල දැන් දෙන්නේ මැවුවේ ආදාංශ විතරනේ මැවුවේ. නුඹලා බෝ වෙලා පොළො පූර්ණ කරගෙන, ඒ කියන්නේ මනුෂ්‍යයන් වැඩි වෙන සලස්සලා නුඹලා මේ පොළව, ඒක කියන්නේ මේ පොළව ඒක යටත් කරගන්න දුන්නා ආධිපත්‍ය. නමුත් අද මොකද වෙලා තිබින්නේ? පොළොව යටත් කරගන්නවා කියන්නේ පොළොව පාගන් ඉන්නවා කියන එක නෙවෙයි අදහස. අපි කොහොමද පොළොව පාගන් ඉන්නේ? ඒක නෙවෙයි අදහස. මේ භූමික තිබෙන දේවල් පාලනය කරන්න, යටත් කරගන්නවා කියන්නේ පාලනය කරනවා, පාලනය කරනවා. ඒකයි යටත් කරගන්නවා කියන එකේ තේරුම. යම් කිසි රාජ්‍යයක් තවත් රාජ්‍යයක් විසින් යටත් කරගත්තාම ඒ යටත් කරගෙන ලැබුවා වූ ඒ බල සම්පන්න රාජ්‍ය විසින් යටත් වුණ රාජ්‍ය පාලනය කරනු ලබනවා. ඉතින් ඒ යටත් කර ගැනීමේ ඒ සරල තේරුම ඒක තමයි. එතකොට දැන් මෙතන කියන නුඹලා පොළව ඒක යටත් කරගන්න, ඒ කියන්නේ මේ භූමිකව තිබෙන දේවල් පාලනය කරන්න. අපට දුන්න ආධිපත්‍ය බලය මැවීමේදී ආශිර්වාද කළා, මේ භූමික ජීවිතයට අවශ්‍ය සෑම දෙයක්ම අඩුපාඩුවක් හිඟයක් නැතුව ලැබෙන ප්‍රතිතුරු නොවස ආශිර්වාද කළා. ඒකනේ මනුෂ්‍යය නැති කරගත්තේ. හරිද? දැන් ඊට පස්සේ දුන්නා මේ බලන්න, ඒ දැන් පළවෙනි ආශිර්වාදේ නැති කරගත්තා. දැන් දෙවෙනි එක මොකද්ද? ආධිපත්‍ය. ආධිපත්‍යත් මිෂන් නැති කරගත්තනේ. දැන් මෙතන තියෙනවා මේක යටත් කරගන්න කියලා. ඉතින් අද අපි භූමිය යටත් කරගෙන දින්නේ, පොළොව යටත් කරන් දින්නේ නැහැ. අද භූමික දේවල් අපි යටත් කරගෙන ඉන්නවා නේ. බලන්න මනුෂ්‍යයන්ගේ ජීවිත දිහා, භූමික දේවල් වලින් මිනිස්සු කොච්චර හිර වෙලා ඉන්නවද කියලා. මේ භූමියේ තියෙන වරප්‍රසාද, භූමියේ තිබෙන ආශිර්වාදය, නැත්නම් භූමියේ තිබෙන සමහර දේවල් අද සමහර මනුස්සයන්ගේ ජීවිතයට උඩින් ගිහිල්ලා මනුෂ්‍යාව හිර කරගෙන යටත් කරගෙන ඉන්න ආකාරය අපිට ඕනතරම් පේන්න තියෙනවා මේ කාලයන් තුළදී. ඒ නිසා බලන්න මැවීමේදී දෙවියන් වහන්සේ මනුෂ්‍යයා මානවකට උන්වහන්සේ අදහස තමයි ඔවුන්ට ආශිර්වාද කළා. දෙක, ඔවුන්ට ආධිපත්‍ය බලයක් දුන්නා මේ පොළොව යටත් කරගන්න. එතන කියන අර සියලු සතුන් ඔක්කොම එතන කියනනේ ඒ ඔක්කොම යටත් කරගන්න කියලා කියන්නේ. ඔවුන්ව පාලනය කරන්න යටත් කරගන්න කියන්නේ ඔවුන්ව පාල ඔවුන් හිර කරලා තියාගන්න කියලා කියන්නේ ඔවුන්ව පාලනය කරන්න. ඉතින් අපි දැන් මේ සතුන් සිපවන් කියලා පැත්තට තියලා මේ භූමියේ තියෙන දේවල් අද මනුෂ්‍යයා අඩපණ වෙන්නේ, දුර්වල වෙන්නේ, නැත්නම් පාපෙට වැටෙන්නේ භූමික දේවල් නිසානේ. ඔතකොට දැන් මේ භූමික දේවල් අද මනුෂ්‍යයා යටත් කරගන්නවා වෙනුවට භූමික දේවල් නැත්නම් මේ ලෞකික දේවල් මනුෂ්‍යාව යටත් කරගෙන ඉන්නවා. සභාවන් වල පවා අද මේ ලෞකික දේවල් සභාවන් පවා යට කරගෙන සිටිනවා. එතකොට කොහොමද සභාවෙන් ඒ ආධිපත්‍ය බලේ මේ පොළොට ප්‍රකාශ වෙන්නේ?
එනිසා ඔබ කල්පනා කරලා බලන්න දෙවියන් වහන්සේගේ අදහසුනේ ඔබ සමාව මැවීමේදී අපට ආශිර්වාදවත් ජීවිතයක් මේ පිළි ගත කරනා වාගේම මේ භූමික දේවල් පාලනය කරන්න යටත් කරගන්න කියන්නේ පාලනය කරන්න කියන්නේ අපිට ඒවට උඩින් ඉන්න බලය දුන්නේ ඒ යටත් කර ගන්නවා කියන්නේ අපිට උඩින් ඉන්න බලයක් දීලා තිබෙන්නේ අද ඔබ සමම ඉන්නේ මේ ඒ දේවල් උඩින්ද නැත්නම් ඒවට පල්ල හැඳින් ඉන්නේ බාද පොඩක් එකම කල්පනා කර බලන්න. ආ මේ භූමියේ තියෙන දෙවලොට නැවිත අපි රණ්ඩු වෙන්නේ. මේ භූමියේ තිබෙන දෙවලොට නැවිත මිනිස්සු අත ගහ බැල ගන්නෙ. ඒ භූමික දෙවලොට නැවිත මිනිස්සුන්ගේ ජීවිත අද ඇදිලා ගිහිල්ලා, ඔවුන් ඇදිල්ලෙන් පා වැටිලා, ඔවුන්ගේ ජීවිත පාපට වැටිලා, ඔවුන්ගේ ජීවිත විනාශ කරන තිබෙන්නේ මේ භූමික දෙවල් නිසා නොවේද? ආ ඒ භූමික භූමියට අයිති දෙවල් නිසා නැවිත මිනිස්සුන්ගේ ගැලීම පව නැති කර කර තිබෙන්නේ. මේ භූමික දෙවල් නිසා නොවේද? අද මිනිස්සු තමන්ගේ කැපවීම පව කඩා ගන්නේ දෙවියන් වහන්සේwidetilde සම්බන්ධ කරන්න ඇති කරගන්නේ මේ භූමියේ තියෙන දේවල් නිසා නොවේද? අද කොහොමද භූමිය යටත් කරලා තිබෙන්නේ? නැත්නම් ඒ දේවල් පාලනය කරලා තිබුණා කියලාන්නේ කොහොමද? ප්‍රේමවන්තනි, ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක්. ඒ වචනේ පිළිගන්න. දෙවියන් වහන්සේ කැමති ඔබ සමම දැන් යේසු ක්‍රිස්තුස් ගිනාමේ නැගිටලා මේ භූමික දේවල් පාලනය කරන ජයග්‍රාහී ජීවිතයක් ගත කරනවා නම් එකද උන්වහන්සේගේ අදහස තිබෙන්නේ. ඒ නිසා මම මේ දවස් ඔබට කතා කරලා කියනවා. දැන් අපි භූමියට යටත් වුණ හොඳට මැති. භූමික දේවල් අපි පාලනය කරන හොඳට මැති. අද අපි ඒ සියල්ලෙම අයින් වෙලා අද අපි මොනවද කරන්න උනේ? උන්වහන්සේ මැවි මිදුණ ආශිර්වාදේ ක්‍රිස්තුස් නාමයෙන් ප්‍රඳගෙන අපි භූමික දේවල්ට උඩින් අපි සිටින්න අවශ්‍යයි. අපි ඒවා පාලනය කරන පුළුවන් විදියට අපි බල සම්පන්න වෙන ආත්මික විදියට. ඒක තමයි දෙවියන් වහන්සේ ඔබගෙන් මගෙන් බලාපොරොත්තු වෙන්නේ. ආමෙන්. ජයග්‍රහ ජීවිත ජීවිතයට කරුණා දෙන්න.